අයිබවන් ඔවුන් ධම්මික ගිහිලා පැහැදිලිව මම මීට කලින් කරපු වීඩියෝ එක ඔබට කිව්වා ධම්මික පෙරේරා ජනාධිපති වෙන්න බලන් ඉන්නවා රෙජිමේ බිඳුනේ නැත්තම් කියලා රෙජිමේ බිඳුනේ නැත්තම් හැබැයි අපි දැක්කා ඊයේ ඒ ලංකාව වෙලාගෙන හිටපු ඒ බූවල්ලා වගේ රෙජිමේ ලොකුම කොටස බිඳෙනවා එහෙනම් තවදුරටත් ධම්මික පෙරේරාට එයා යන්න ගිය පාරේ ගිහිල්ලා ජනාධිපති වෙන්න හැකියාවක් නැහැ එහෙනම් එයා ඉල්ලාස් වෙලා තියෙනවා ඔහුට තවදුරටත් රෙජිමේ බිඳුනහම පවතින විදිහක් නැහැ මොකද ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය ලොකුවට එකතු වෙලා ප්‍රකාශයට පත් කළාට පස්සේ රෙජිමේ බින්දා කියන තත්ත්වය ඇති වුණාට පස්සේ ධම්මික පෙරේරාට හැකියාවක් ලැබෙන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්න ඔහුගේ සිහිනයට යන්න ජනාධිපති වෙන්න මේ අරගලය තුලින් එහෙම නැත්නම් අර්බුදය තුලින් ගිහිල්ලා එහෙනම් ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා එහෙනම් පැහැදිලි අපි කලින් වීඩියෝ පැහැදිලිවම කිව්වා ධම්මික පෙරේරාට ජනාධිපති වෙන්න තියෙන සිහිනයට අරගලය තුලින් රෙජිම බින්දොත් යන්න වෙන්නේ නැහැ ඔහු දැන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා ඕක තමයි සත්‍යය. ඉතින් අරගලය සාර්ථකයි ජනාධිපතිව පන්නා දාලා තියෙනවා. දැන් සාමත් ජනාධිපති ඉන්නවා කියලා කියනවනේ. ඉඳලා හිටපු ගමන් එක එක ඒවා කියනවත් එක ඒ කියන්නේ ගෑස් ආවම හරියට බෙදන්න ඔයගේ මෝඩ කතා පඬිත කතා කියනවා තාම. ඒ කොහොම කිව්වත් ජනාධිපතිට තවදුරටත් බලයක් නැහැ. ජනාධිපතිවරේ ක්‍රියාත්මක කරන්නේ ඡන්දයෙන් ඔහුට දීපු ජනතාවගේ පරමාධිකාරී බලය. හැබැයි ජනතාවම පාරට ඇවිල්ලා ඒ බලය බින්දට පස්සේ ජනතාවම පාරට ඇවිල්ලා ඔහුව පන්නා දැම්මට පස්සේ තවදුරටත් ඔහුට බලයක් නැහැ. එහෙනම් තවදුරටත් ජනාධිපතිවරයා දෙන අණ නියෝග පාලනය රටේ ඉන්න කවුරුවත් බාර ගන්න ඕනේ නැහැ. ඔහුට දැන් බලයක් නැහැ. ඔහු බලයෙන් විරහිත බලයෙන් පහ කර ඇහැරපු තවත් එක මිනිහෙක් විතරයි. අපිට කිව්වොත් නාමික ඔහු මේ වෙලාවේ ඉන්නවා කියලා සලකන්න පුළුවන් නාමිකයි. ඉල්ලාසීමක් ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද ඔහුව පන්නා දාලා ඉවරයි. පන්නා දාපු පුද්ගලයෙකුට තවදුරටත් හමුදාවටවත් පොලිසියටවත් රජයටවත් මිනිස්සුන්ටවත් අණ දෙන්න විදිහක් නැහැ. ඔහු කොහෙද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි දන්න කීප දෙනෙක් ඉන්නවා. අපේ තියෙන ආරංචිවල හැටුවට තවමත් ඒක දන්නේ නිවැරදිව යුද හමුදාපතිවරයා විතරයි. ඔහු යුද හමුදාපතිවරයා පමණක් ආමන්ත්‍රණය කරමින් හමුදාවට යම්කිසි අණදීමක් හෝ යම්කිසි සම්බන්ධයක් පවත්වාගෙන යනවා. කොහෙද ඉන්නේ කියලා තාම කවුරුත් හරියට දන්නේ නැහැ. කොහෙ හිටියත් වැඩක් නැහැ. දැන් ඔහු රටට වැදගත් පුද්ගලයෙක් නෙමෙයි. ඔහු තනතුරෙන් පන්නා දම අවසානයි. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඔහුගේ බලයට වඩා වැඩි වෙලා ජනතාව ජයග්‍රහණය කළා ඉවරයි. ඒකේ ආයි කතා දෙකක් නැහැ. එයා ඉවරයි. චැප්ටර් ක්ලෝස්. ගෝටා වෙන්ට් හෝම් ඉවරයි. හරි. එහෙනම් අරගලේ ඉතිරි අදියරට යන්න මේක නිල වශයෙන් මේ කතාව ඉවර කරගන්න ඕනේ. ඒ නිල වශයෙන් ඉවර කරගන්න ඔහු බලය අත්හැර යා කියන එක නිල වශයෙන් නිවේදනය කරලා ඒක රටටම පිළිගත හැකි විදිහට ඒ බලය හුවමාරු වෙන්න ඕනේ. පව එක ට්‍රාන්සිට් වෙන්න ඕනේ. ඒ බලය හුවමාරුවක් මෙතන වෙන්න ඕනේ. ඒ බල හුවමාරුව වෙනකන් ජනතාව තමන්ගේ බලය ඒ උඩුවෙම තියාගෙන ඉන්න ඕනේ. ජනතාවගේ බලය තියෙන එකතු වුණාම විතරයි. ඒ එකතුව තියනකන් ජනතාව බලාත්මකයි. ඒ එකතුව බිඳගෙන අපිව දියවැලා ගියොත් ඒ ජනතා බලය අතහැරලා අපි ආයි තනි තනි මිනිස්සු විදියට පල්ලෙහාට ආවොත් අරගොල්ලෝ ආයි ඇවිල්ලා උඩින් අල්ල ගන්නවා. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙනම් ජනතා බලය මේ ක්‍රමය වෙනස් වෙනකන් ඉහලින්ම තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් කිසිම වෙලාවක ජනතා බලය අතහරින්න එපා. ජනතා බලයට ඉහලින් දේශපාලකයෙකුට නැගී සිටින්න දෙන්න එපා. කිසිම මොහොතක ජනතා බලයට ඉහලින් දේශපාලකයෙකුට නැගී සිටින්න දෙන්න එපා. එහෙනම් ජනතාවගේ මේ පරමාධිකාරී බලය ඉහලින්ම තියාගන්න. මේ වෙලාවේ මේ බල හුවමාරුව වෙනකන් මේ ගෝඨාභය කඳවුරේ ඉඳලා ඊළඟට එන කඳවුරකට බල හුවමාරුව වෙනකන් රට ස්ථාවර වෙනකන් දින කීපයක් ගත වෙයි. ඔවුන් 13 වෙනි දකිලා දිනයක් දීලා තියෙනවා. අද 10 වෙනිදා තව දවස් දෙකක් තුනක් අපිට බලාගෙන ඉන්න වෙයි. ඒ කාලය තුල අපි මේ ජනතා බලය ඉහළයි කියන එක ජනතාවගේ පරමාධිකාරී බලය ඉහළයි කියන එක සංකේතාත්මකව ප්‍රකාශයට පත් කරන ක්‍රමය තමයි මේ අල්ලාගෙන ඉන්න ගොඩනැගිලි වල දිගින් දිගටම රැඳී සිටීම. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය මේ කියන ගොඩනැගිලි තුන රජයේ මූලික ගොඩනැගිලි තුන. ඔය තුනේ ජනතාව නිරන්තරයෙන් රැඳී ඉන්න එක තමයි ප්‍රකාශනය වෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තාමයි දේශපාලකයන්ට පාලකයන්ට වඩා වැඩි කියලා. එහෙනම් මේ ගොඩනැගිලි තුන අපි කිසි විටකත් මේක ඔෆිෂියලි නිල වශයෙන් සංනිවේදනය වෙනතුරු අත්හැරිය යුතු නැහැ. එහෙනම්
අරගලකරු ගෝල් ෆේස් එකේ හිටියා වෙන්න පුළුවන්. ඒ වගේම ඊයේ මිලියන 5ක් සමා වෙන්න ලක්ෂ 5ක් මිලියනයක් විතර. කොළඹට රැස් වෙච්ච හිස් ගොඩක් වෙච්ච ලංකාවේ මිනිස්සු වෙන්න පුළුවන්. එන්න කොළඹට අර වෙසක් එකට වෙසක් බලන්න යනවා වගේ මේ ගොඩනැගිලා ආයේ ඔබට බලා ගන්න බැරි වේවි. ඒවට යන්න බොහෝ බාධක තියේවි. තමන්ගේ ජීවිතේ ලොකු අත්දැකීමක් වෙවි. මේ ජනතාව විසින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය විසින් ජයග්‍රහණය කරගත්තු දෙයක්. ඒ ඔබේ සම්පතක්. ඔබේ රටේ මුදුන් මල්කඩ වගේ දේ. ඔබට අයිති දෙයක්. එන්න පයින් එන කට්ටිය පයින් බයිසිකල් වලන කට්ටිය බයිසිකල් කෝච්චි බස් තියනවනේ ඒව ඇවිල්ලා මේ ගොඩනැගිලි බලා කියා ගන්න. මොකක්ද රටේ මේ ප්‍රධාන පුරවැසියෝ ජීවත් වෙන විදිය, රාජ්‍ය ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳව පුරවැසි දැනුම ලබා ගන්න පුරවැසි අයිතිය භුක්ති විඳින්න ඔබගේ බලයෙන් Facebook එකේ ලයික් එකක් දාපු, කමෙන්ට් එකක් දාපු, ෂෙයා කරපු මිනිස්සයෙක් ඉඳලා පාරේ තොටේ කෑ ගහපු, දුක් විඳපු, දාඩිය හෙලපු මිනිස්සයෙක් ඉඳලා ජීවිත දුන්න මිනිස්සයා දක්වා එකතු වෙලා හැමෝම දිනපු අරගලයක් මේක. ඒ හැමෝම මේකට දායක වුණා. විශේෂයෙන් අරගලය ඊයේ දවසේ උදෑසන වරුවේ හිටිය පිරිස වගේ දසගුණයක් විතර සෙනඟ වැඩි වුණා. ඒ වෙනකොටත් භූමිය ජයග්‍රහණය කළා ඉවරයි. ඒකට හේතුනේ ඔවුන් කෝච්චියෙන් එනවා, ආරෙන් කෝච්චියෙන් එනවා, මෙහෙන් බස් එකෙන් එනවා, මෙහෙන් වට පිටාවෙන් සෙනඟ රැස් වෙනවා කියලා බුද්ධි තොරතුරු ලැබෙන්න ගන්නවා. ඉතින් ඔබ හිතන්න එපා ගෝල් ෆේස් එක දින්නේ ඔබ නැතුව කියලා. ඔබ නුවරෙන් පිටත් වුණා නම්, ඔබ මාතරෙන් පිටත් වුණා නම්, ඔබ පිටත් වෙන තොරතුරත් ඊයේ ජයග්‍රහණයට බලපෑවා. ඔබට එන්න බැරි වෙන්න පුළුවන් ඔබ භූමියට, අරගල භූමියට, ජනාධිපති මන්දිරයට ඔබට ඒ ගන්න බැරි වුණා වෙන්න පුළුවන්. හැබැයි ඔබ එන තොරතුරත් මහා ලංකාවේ ජන ගංගාවක් කොළඹට එන හේතුවත් කවුරුත් අරක්කු දීලා නැතුව, කන්න දීලා නැතුව, බස් දාලා නැතුව, මිනිස්සුම සංවිධානය වෙලා ඔබ කොළඹට එන හේතුවත්, ඔබ කොළඹට එන තොරතුරත් ප්‍රමාණවත් වුණා ජයග්‍රහණය ශක්තිමත් කරන්න. මොකද ඔවුන් දැනගත්ත මේ ජනගංග ආවොත් මේක කොහොමටත් අල්ලන් ඉන්න බෑ. ඒ හින්දා කලින් මේක අතහැරලා යන්න ගියා. ඒ හින්දා ඒ ලංකාවේ හැමෝම මේ අරගලේ කොටස්කාරයෝ, ලංකාවේ හැමෝම මේ ජයග්‍රහණයේ කොටස්කාරයෝ. ඒ හින්දා මේ ජයග්‍රහණය භුක්ති විඳින්න ඉස්සෙල්ලා, ඒ ජයග්‍රහණය භුක්ති විඳින්න එන්න මේ ගොඩනැගිලි වලට ඇවිදින්න බලන්න, ඒ නිදහස දකින්න, රාජ්‍ය බලයට වඩා ඔබේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඉහළින් තියෙන වෙලාවක ඒක පල්ලෙහාට එන්න දෙන්න එපා රට හැදෙනකන්. ඒ හින්දා අරගල කරුවෝ කවුරු හරි, මිනිස්සු හරි, මේ ආයතන තුනේ ගොඩනැගිලි තුනේ රැඳී ඉන්න අයට මම හිතන්නේ ඒගොල්ලන්ට වැසිකිලි පහසුකම් හොඳට තියෙනවා, නා කියා ගන්න පහසුකම් හොඳට තියෙනවා, නිදිය ගන්න පහසුවෙන් ඉන්න තැන තියෙනවා, අවශ්‍ය ආහාර පාන විතරයි, ඒකට අවශ්‍ය උදව්ව ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් ලබා දෙන්න. ඒ උදව්ව අරගලය මෙච්චර කල් ඇදගෙන ගියා වගේ ඒ උදව්ව අන්තිම මොහොතේ දෙමු. තව දවස් කීපයක් යනකොට මේ ට්‍රාන්සිෂන් එක, පවර් ට්‍රාන්සිෂන් එක වුණාට පස්සේ, බලහුවමාරු වුණාට පස්සේ ජනතා අරගල කරවන්න පුළුවන් ඒ ආයතන වලින් ඉවත් වෙලා ඒවා සාමාන්‍ය තත්ත්වයට ක්‍රියා කරන්න කටයුතු සකස් කරලා දෙන්න. ඉතින් මේ පැහැදිලිව දැක්ක දෙයක් තමයි සාමාන්‍ය අරගලයේ නියලුණු ජනතාව විනාශකාරී විදියට හැසිරෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඉතාමත්ම අල්ප, මොකද අර කඳුළු ගෑස් කාගෙන වෙඩි උණ්ඩ අහසට වෙඩි තියද්දි පපුව ඉස්සරහට දාගෙන හිටපු තරුණයන්ට යම් ආවේගයක් හිතේ තිබුණා වෙන්න පුළුවන්. සමහරවිට එහෙම පිරිසක් පුංචි පුංචි දේවල් වලට හානි කළා. හැබැයි කිසිම වෙලාවක කාර කාටවත් ගිනි තැබීමේ, කඩා බිඳලා මේක සම්පූර්ණයෙන් විනාශ කිරීමේ උවමනාවක් තිබ්බේ නැහැ. එතන පැහැදිලිව හැමෝම කිව්වේ මේ පොදු දේපල මේක විනාශ කරන්න එපා කියලා. ඒ හින්දා රනිල්ගේ ගෙදර වෙච්ච සිද්ධියයි අරගලේ හැබෑ තත්ත්වයයි පටලව ගන්න එපා. අරගලයක මේ වගේ තත්ත්වයකට එනකොට රටක ඇතිවෙන මොහොතක අරාජික තත්ත්වය ඇතුලේ මිනිසුන්ගේ ඇරියස් කවර් වෙන දේවල්, දේශපාලන ගේම්, ඕවා ඕන තරම් සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් තමයි රනිල්ගේ ගෙදර වෙන්නේ. දැන් අරගල කරුව කවදාවත් සංවිධානාත්මකව පෙට්‍රල් අරගෙන යන්නේ. පෙට්‍රල් ඇත්තේ නැහැ වාහනයකටවත් දාන්න. ඉතින් මේ පෙට්‍රල් චුට්ටක් කොහොමද හොයාගන්නේ? ගියක් ගිනි තියන්න. එහෙනම් කාටවත් එහෙම විනාශකාරී සිතුවිලි තිබ්බ අරගලයක් නෙමෙයි මේක සාමාන්‍ය මිනිස්සු විදිහට. අපි දන්නවා මිරිහානේ බස් ගිනි තිබ්බෙත් මිනිස්සු නෙමෙයි, රබුක්කනදි වෙඩි තිබ්බෙත් මිනිස්සු නෙමෙයි, නම වෙනදා ගෝල් ෆේස් එකට ගහන්න හොයාගෙන ආවෙත් අරගලකාරයෝ නෙමෙයි. ඒ ප්‍රතිප්‍රහාරයක් තමයි එල්ල වුණේ. ඉතින් ඒකෙන් ඔබට කියලා සංවිධානාත්මකව තමයි වටේ ගෙවල් ගිනි තිබ්බ. ඉතින් ඊයේ රනිල්ගේ ගෙදරත් ඒ වගේ සිදුවීමක්, ඒක දේශපාලනික සිදුවීමක්, ඒක ඇජෙන්ඩා එකක්. ඒකට හසු වෙන්න එපා. ඒකෙන් අරගලේ කියවා ගන්න එපා. ඒක පැත්තකට දාන්න. මොකද ඒක අරගලේ කොටසක් නොවෙයි. අරගලය මේකට ඇදලා අරගෙන, අරගලය සම්බන්ධ කරගෙන, අරගලය මුවාවෙන් කරගන්න හදපු ඇජෙන්ඩා එකක්. එහෙනම් ඒකයි අරගලයයි කලවම් කරගන්න එපා. ඒක සම්පූර්ණයෙන් අමතක කරලා ඉදිරියට යන්න. එහෙනම් ලංකාවේ හැමෝටම මේ වෙලාවේ අයිතියක් තියෙනවා මේ ගොඩනැගිලි වලට එන්න, බලන්න, භුක්ති විඳින්න, නිදහස ලබන්න. ජනතාවගේ පරමාධිකාරී බලය දේශපාලනකයාගේ බලයට වඩා ඉහළින් තියාගෙන යන්න.
හොනයි එළං විසඳුම ඊළඟට නිර්මාණය වේවිත්තේ පාර්ලිමේන්තුවෙන් එහෙනම් කිසිම වෙලාවක ආයතනයක රැස් වුණාට පාර්ලිමේන්තුවට හානියක් කරන්න එපා මේ වෙලාවේ එහෙම වුණොත් රටේ අරාජික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මොකද පාර්ලිමේන්තුවෙන් 113ක කැමැත්තෙන් තමයි ඊළඟ රාජ්‍ය නායකයා බිහි වෙලා රටේ ආර්ථිකය හදන්න අවශ්‍ය කරන නීත්‍යානුකූල රජය පිහිටුව යුත්තේ එහෙනම් අරගල කරුව කොච්චර මොනවා කළත් හදන්න ඕන ආණ්ඩුව අපි නීත්‍යානුකූල වියකක් විය යුතුයි අන්තර්ජාතික පිළිගත යුත්තක් විය යුතුයි මොකද එහෙම නොවනකොට අපිට ආර්ථික අර්බුදවිසන ගන්න බෑ මේ සියල්ලේ අරමුණ වෙන්නේ ආර්ථික අර්බුදවිසන ගන්න එක කන්න හොයාගන්න එක තෙල් ගහගන්න එක ළමයි ඉස්කෝලේ යවන එක සාමාන්‍ය ජන ජීවිතේට අපි යාපහුව යන එක ඒක කරන්න නම් නීත්‍යානුකූල ආණ්ඩුවක් ඕනේ ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුලින්ම විතරයි පාර්ලිමේන්තුවෙන් 113ක බලයක් ගන්න පුළුවන් කෙනා රාජ්‍ය නායකයා බවට පත් වෙයි ඒක ධම්මිකට ගන්න බෑ ධම්මික එකයි දාලා ගියේ ඒක රනිල්ට ගන්න බෑ රනිල් කොච්චර නටුවත් එයාට ඒක හම්බෙන්නේ නැහැ රට හදන ආර්ථික විසඳුමකට යන්න නම් ඒ 113 ගන්න කෙනා රාජපක්ෂ කඳවුරේ රාජපක්ෂ රෙජීමේ කෙනෙක් විය නොයුතුයි රාජපක්ෂලා ළඟ නූල් තියෙන පඹයෙක් එහෙම නැත්නම් රාජපක්ෂලා ළඟ නූල් තියෙන අපි කියනවා මොකද්ද රූකඩයක් රූකඩයක් විය නොයුතුයි එහෙම වුණොත් ඒ වෙළඳපොළ විශ්වාසය ඇති කරන්න බෑ වෙළඳපොළ විශ්වාසය ඇති කරන්නේ නැතුව රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ ඒ හින්දා රට බාර ගන්න කෙනා අත්දැකීම් තියෙන දේශපාලනය දන්න මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් හොඳ නායකත්ව කුසලතාවයක් තියෙන මේ වෙලාවේ අවශ්‍ය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්න ලොකු ප්‍රබල හස්තයක් ඕනේ. ඒ හස්තය හොඳ නායකත්වයට පුහුණු වෙච්ච හස්තයක් ඕනේ. එහෙම කෙනෙක් පාර්ලිමේන්තුව තුලින් මතු කරගන්න රටේ බලවේග ක්‍රියාත්මක විය යුතුයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔව් ඔබටත් ඒක තීරණයක් තියනවා නම් අදහස කියන්න පුළුවන්. ඒ හින්දා ඒ නායකත්වය බිහි කරගන්නකම් අපිට බෑ නිවැරදි ආණ්ඩුවක් හදාගන්න. 113 ඊළඟ ඒකයි මම කියන්නේ අරගලයේ ඊළඟ අදීර විය යුත්තේ අරගලය 3.0 ඕ නෙමෙයි 0 කියන්න පුළුවන් ඔන්න ඕ කියන්න පුළුවන් අරගලය 3.0 විය යුත්තේ මීළඟ රාජ්‍ය නායකයා පත් කර ගැනීමත් අන්තර්පාලනය සකස් කර ගැනීමත් ඔය කියන කාරණාව මීළඟ රාජ්‍ය නායකයා එන්න ඕනේ පාර්ලිමේන්තුවෙන් 113 අරගෙන අන්තර්පාලනයේ කැබිනට්ටුව හැදෙන්න ඕනේ ඒ කැබිනට්ටුවට මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මානව සම්පත ප්‍රමාණවත් නැහැ අපි සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට මෙච්චර කල් ලැබලා තියෙන පාර්ලිමේන්තුවේ ඉන්නවත් නුසුදුසු මිනිස්සු. ඒ නුසුදුසු මිනිස්සු කවදාවත් මේ ආර්ථික අර්බුදේ විසඳන තරම් ශක්තිමත් මිනිස්සු නෙවෙයි. එහෙනම් මේකට ආර්ථික අර්බුදේ විසඳිය හැකි මානව සම්පතක්. මේක ජොබ් එකක්. අපි ජොබ් එකකට කෙනෙක්ව ගන්නකොට මේ කරන ජොබ් එක මැනේජර් පෝස්ට් එකක්ද, එක්සිකියුටිව් පෝස්ට් එකක්ද, ඩිරෙක්ටර් පෝස්ට් එකක්ද, ඒකට ගැළපෙන ඒක දන්න කෙනෙක් වෙන ගන්න ඕනේ. දැන් එහෙම මිනිස්සු පාර්ලිමේන්තුවේ නැහනේ. ඉන්නේ එක්කෙනා දෙන්නේ 14යි. එහෙම කරන්න බෑ මේක. එහෙනම් මේක දන්න මේක තේරෙන මිනිස්සුන් අපිට ගන්න වෙනවා ඒකට ජාතික ලයිස්තුව පාවිච්චි කරන්න වෙනවා ඒකයි අපි කිව්වේ දා ජාතික ලයිස්තුවේ 29 දෙනා ඉල්ලා සිය යුතුයි කියලා රනිලුත් ජාතික සමා වෙන පොඩි ඉන්ටර්නෙට් එකේ බාධාවක් ආවා රනිලුත් ජාතික ලයිස්තුවේ ධම්මිකත් ජාතික ලයිස්තුවේ ඉතින් තව කට්ටිය ඉන්නවා ජාතික ලයිස්තුවෙන් ආපු ඉතින් සමහර පක්ෂවල කට්ටිය කියනවා අපේ කෙනා වයින් කරන්න හදන්නේ නෑ එහෙම ප්‍රශ්න ඔයගොල්ලොත් ආර්ථික අර්බුදේ විසඳන්න සුදුසු කෙනෙක් පත් කරා කෝල් ගොඩක් යනවා සමා වෙන්න ඉවර කට් වෙන්න ලයිව් එක. ඕල් ආර්ථික අර්බුදේ විසඳන්න පුළුවන් මිනිස්සු අපි අරන් එන්න ඕනේ පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුව හරහා. ජාතික ලයිස්තුව පමණයි පාවිච්චි කළ යුත්තේ ඒ වෙනුවෙන්. රෙජිමේ බිඳලා ඉන්නේ. එතකොට ඊයේ අපි දෙරණට ගිය කතාව විවිධය විවිධ විදිහට අර්ථකථනය කරනවා. අපිටත් ඒ ගැන අදහසක් තියෙනවා. අපි දකින්නේ ඒක රෙජිමේම කොටසක් බිඳිය යුතු ආකාරයක්. මාධ්‍ය සමග හැප්පීම දේශපාලනය කරන්න ඉන්න කණ්ඩායමක් විදිහට අපිට වැරදි තීරණයක් කියලා සමහරු කියනවා. මොකද අපිට දේශපාලනේ ගෝන් පහර ගසાવી, ඕන් බාධා කරાવી, අපිට අවශ්‍ය කරන මාධ්‍ය සහය ලබා නොදී දීවි. අපි කියන්නේ දේශපාලනය කරන්න කියලා අපිට වැරදි තැන්වල හිට ගන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අපිට පහර දෙනවා නම්, ඒගොල්ලෝ අපිට අපහාස කරනවා නම්, අපිට ඉදිරියේදී බාධා කරනවා නම් කමක් නැහැ. දේශපාලනික ජයග්‍රහණය හැබැයි ජයග්‍රහණයක් වෙන්නේ ඒවත් පරාජය කරගෙන ජයග්‍රහණය කළොත්. මොකද එහෙම නොකොට බලේ රැඳී ඉන්නත් බෑ. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. දෙරණට කැමති පැත්තක් ගන්න ඉඩ තියෙනවා. දෙරණට කැමති දෙයක් කරන්න පුළුවන්. අපේ ඉමේජ් එක බිඳිනවද? අපේ ඉමේජ් එක හදනවද? ඕන එකකට ඔට්ටුයි. මොකද අපි මෙච්චර දුරාවේ ඕගොල්ලන්ගේ සහයෙන් නෙමෙයි. අපි මෙච්චර දුරාවේ මිනිස්සුන්ගේ හයියෙන් මිනිස්සු සමාජ මාධ්‍ය ජාලවල අපි ව ඉස්සරහට අරගෙන ආපු හින්දා අපි කියන එක හරි කියලා. ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා කරලා, ගෲප්ස් වල ෂෙයා කරලා,
හැබැයි හැමදේම කරපු මිනිස්සු තමයි අපි ඉස්සරහට අරගෙන ආවේ. එහෙනම් ඒ මිනිස්සු මත විශ්වාසය තියලා අනාගතය ගැන විශ්වාසය තියලා අපි පැහැදිලිවම කියනවා මාධ්‍යවලට බයෙන් අපි කටයුතු කරන්න සූදානම් නැහැ. හැබැයි ඕනම ප්‍රජාතන්ත්‍රවාදයක ඕනම ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන්න මාධ්‍ය කියන එක ඉතාමත්ම වැදගත්. ලංකාවේ මේ දූෂිත මාධ්‍ය පාදඩ මාධ්‍ය ඒගොල්ලෝ ජනතාවගේම සංකේත පාවිච්චි කරලා ඉතා ප්‍රබල බොරු සමාජගත කරලා ගමේ මිනිස්සු අහිංසක ටීවී බලන මිනිසුන්ව මෝඩයෝ කරගෙන පාලනය කරන ජනමතය හදලා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකමක්. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්න නම් නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදයෙන් අපිට හරියට ආණ්ඩු පාලනයක් හදාගන්න නම් අලුත් පාලන ක්‍රමයක්, අලුත් ආර්ථික ක්‍රමයක්, අලුත් රටක් අනාගතයක් හදන්න නම් නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මාධ්‍ය හැසිරෙන්න ඕන සීමාවක්, රාමුවක් තියෙනවා. ඒ නිදහස ඒගොල්ලන්ට තියෙන තොරතුරු ලබා ගැනීමත්, තොරතුරු වාර්තා කිරීමත්, හැබැයි තොරතුරු විකෘති කිරීමත්, බොරු කිරීමත්, ජනතාවගේ ජනමතයට බලපාන දේවල් වාර්තා කරන්නත් ඒගොල්ලන්ට අයිතියක් නැහැ. එහෙම ඒගොල්ලෝ කරලා තියෙනවා එතික්ස් අතින් අන්තිම ආකාරයට හැසිරෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට යට නොවී ඉන්න අනාගතයේ බිහි වෙන නායකයෝ විදිහට අපි සූදානම්. ඒක තමයි ඔබට ඊයේ දේරණ ඉස්සරහා පෙන්වුවේ. හොඳයි, එහෙනම් එච්චරයි. එහෙනම් ඔන්න ගෝටක් ගියා, ගෝටා ගෝහොම් සාර්ථකයි. ධම්මිකත් ගියා, ඔන්න බැසිලුත් ගිහිල්ලා රෙජීමේ සෑහෙන දුරකට බිඳිලා ඉවරයි. අපේ අරගලය සම්පූර්ණ වෙන්න ළඟයි. බලය හුමාරු වෙනකන් නිල වශයෙන් ගෝටා බෑග් පැක් කරගෙන ආපහු යනකම් මේ අල්ලගත්ත ගොඩනැගිලිවල දිගින් දිගටම රැඳී ඉන්න. රැඳී ඉන්න බැරනම් එන්න කට්ටිය මාරුවෙන් මාරුවට අපි අරලියගහ මන්දිරේ බලන අර ධාතු වන්දනාව යනවා වගේ, අර අනුරාධපුරේ යනවා වගේ වන්දනා ගමන් වල එන්න කට්ටිය ඇත පළාත් වලින් ඇවිල්ලා මේ ගොඩනැගිලි බලලා ඒ නිදහස විදලා යන්න. ජනතාවගේ බලයයි දේශපාලකයාගේ බලයට වඩා, ජනතාවගේ පරමාධිපත්‍ය බලය දේශපාලකයාගේ බලයට වඩා හැමතිස්සෙම උඩින් තියාගන්න. එතකොට දේශපාලකයා ඔබට වඩා පල්ලෙහා තැනක හිටේවි. එහෙම නොවුනොත් ඔබ පල්ලෙහාට යන්න යන්න දේශපාලකයා ඔබව පාගාගෙන උඩට යනවා. එතර එහෙම තමයි මේ අවුරුදු 74ක් අපි හිටියේ. දැන් ඒක ඉවරයි. එහෙනම් අපි ටික ටික ජනතාවගේ බලය උඩට ගෙනල්ලා ගෙනල්ලා දේශපාලකයා පල්ලෙහාට දාලා තියෙනවා. ආයි පල්ලෙහාට වැටෙන්න එපා. ආයි වැටෙන්න එපා පල්ලෙහාට. ඔය ජයග්‍රාහී මානසිකත්වයෙන් මේ නිවහල් භාවයෙන් අනාගතයට අපේ ඊළඟ පරම්පරාවත් එක්කම අපි අරගෙන ඇතුළු වෙමු, කරලා අලුත් රටක් හදමු. අපිට පුළුවන්. ජය වේවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.